මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ගෙනල්ලා තියෙන ප්‍රොඩක්ට් එකක රිවියු එකක්. හැබැයි මුලින්ම කියන්න ඕනේ මෙතෙන්දී මම ඔයාලට මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් අරගෙන පාවිච්චි කරලා බලන්න කියලා ඔයාලටම කියන්නේ නැහැ. මම කරන්නේ මෙතෙන්දී පොන්චි උදව්වක්. මොකද ගොඩාක් අය ගොඩාක් ගෑල් ළමයි පිරි ළමයි ભેදයක් නැතුව මොන හරි ප්‍රොඩක්ට් එකක් ගන්න ගියාම යාළුවන්ගෙන් එක එක්කෙනාගෙන් අහනවා මේක හොඳයිද ඔයාලා ගාලා තියනවද මේක කොහොමද කියලා. එක්ක සමහර අය අහලා බලවුවාම එක්කෙනෙක් කියනවා ब्लीचिंग प्रोडक्ट का खुदा ही है इतनी वाला होता प्रोडक्ट का पैसे किंतु लाल ब्लीचिंग के यूज़ करना पटांग करना समाहराय रंग दे ने होता प्रोडक्ट का समाहराय किया ने वेला वाला तीन है बे इतनी इतना मीट वाला लेसी गूगल लेके आप इधर होयला बालान पुलवांग विस्तर इतनी अहमत कराना වෙලාවක් නැති කෙනෙක් ඉන්නවා කියමුකෝ වෙබ්සයිට් හොයලා වෙබ්සයිට් වලට ගිහිල්ලා ඩීටේල්ස් ගන්න වෙලාවක් නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් අන්න ඒ වගේ අයට තමයි මම මේ වීඩියෝස් දාන්නේ. මොකද මම පැහැදිලිව මේකේ අන්තර්ගත වෙන දේවල් එතකොට ගන්න පුළුවන් රිසල්ට් මොනවද කියලා ඔයගලන්ට මේ වීඩියෝස් වලදී අතුලත් කරනවා. එතකොට ඔයාලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා තීරණය කරන්න මේ ක්‍රීම් එක යූස් කරලා බලනවද එහෙම නැත්නම් වෙන ප්‍රොඩක්ට් එකකට යනවද මේක මගේ ස්කින් එකට ගැලපෙනවද කියලා ඔයගලන්ට තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ බියුටි ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ මේ බොක්ස් එක දැක්කාම ඉතින් මේක බ්ලීචින් නේද? මේක බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් නේද කියලා. එහෙම කියන්න බෑ. බොක්ස් එකක් දිහා බලලා පැකින් එකක් දිහා බලලා මේ ක්‍රීම් එක දාලා තියෙන ඩප් එක දිහා බලලා අපිට කියන්න බෑ මේක බ්ලීචින් තියනවද නැද්ද කියලා. මොකද දැන් හෝම් මේඩ් ක්‍රීම් තියෙන බලන්න ලොකු ග්ලාස් බොටල් වල දාලා දෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් ද මේක බ්ලීචින්ද නැත්නම් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් තියනවද කියලා. එහෙම බෑ. අපි කොහොමද මේ ප්‍රොඩක්ට් එකක් හොඳයි කියලා හොයාගන්නේ? බොක්ස් එකකින්වත් ඒ ක්‍රීම් එක දාලා තියෙන බොටල් එකකින්වත් කප් එකකින්වත් නෙමෙයි අපි මේ ප්‍රොඩක්ට් එක හොඳයිද නැද්ද කියලා හොයාගන්නේ. අපි හොයාගන්න ඕන මේක ඉන්ග්‍රීඩියන්ට් මොනාද කියලා. ඔයාලා හොඳාකාරම දැකලා තියෙන බ්ලීචින් ප්‍රොඩක්ට් දැන් මම උන්ට තහනම් කරා කිව්වත් ලංකාවේ හැම තැනකම පේජස් වල තියෙනවා, ෂොප් වල තියෙනවා, ඕන තරම් තැන් වල මේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. එතකොට මේ බ්ලීචින් ප්‍රොඩක්ට් එක ඔයාලා බලන්න ඉන්ග්‍රීඩියන්ට් කියන තැන මොනවද තියෙන්නේ කියලා. පළතුරු දෙක තුනක නම් තමයි ගොඩක් කලාවට තියෙන්නේ. අහම්බෙන් එකක දෙකක නම් ඉතින් ඉන්ග්‍රීඩියන්ට් මොන හරි දෙකක් තුනක් ඇඩ් කරලා තිබ්බට ඒ දේවල් ගැන හොයලා බලද්දි ඒක එච්චර සමට හොඳ දේවල් ඒ වගේ අන්තර්ගත වෙලා නැහැ. ඉතින් මේකේ ඉන්ග්‍රීඩියන්ට් ටික පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔෆිෂියල් වෙබ්සයිට් තියෙනවා. එතකොට මේක වෙබ්සයිට් එකකට ගියාම ගන්න පුළුවන් සියලුම විස්තර. මේක අන්තර්ගත වෙලා තියෙන දේවල් එක එක දේවල් වලින් හම්බෙන රිසල්ට් ඒ මොනවාද? එතකොට මොන වගේ ස්කින් එකකටද මේක යූස් කරන්න ඕනි? එතකොට මේ හැමදේම මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට ෆොටෝස් වගේ අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ ටිකන් බලන්න. ඔයාලට හොඳට කියවලා තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මේ ක්‍රීම් එක හොඳයිද නැද්ද කියලා. එතකොට මේකේ අන්තර්ගත වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම කොජික් ඇසිඩ්. කොජික් ඇසිඩ් කියවම ඔයාලා දන්නවා අනිවාර්යෙන් සමට ඒක අත්‍යවශ්‍ය කියන්නේ සමට හොඳ දෙයක්. ඒ කියන්නේ සම පැහැපත් කරන, සමේ වර්ණේ වැඩි කරන දෙයක්. එතකොට සම් ප්‍රොටෙක්ෂන් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. එතකොට ඔයගලංගෙ හිරුවෙලියට අව ඔයගලව හැම ඩැමේජ් වෙලා තියෙනවා නම්, හිරුවෙලට සම් පිච්චිලා වගේ තියෙනවා නම්, එතකොට අව පැහැන් වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා ඒ ඔයගලන්ට ඇවිල්ලා තියෙන ගැටලු මගහරවා ගන්න. එතකොට මේකේ පපායා එක්ස්ට්‍රා, බීවැක්ස් ඔය වගේ දේවලු අන්තර්ගත වෙලා තියෙනවා. මේට අමතරව මේක සඳහන් කරලා තියෙනවා කල් තබා ගැනීම ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා, ෆැග්‍රන්ස් කලර් ඔය වගේ දේවලුත් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක මොන ප්‍රොඩක්ට් එකකුණත් ඒ දේවල් අනිවාර්යෙන්ම අන්තර්ගත වෙලා තියෙනවානේ. ෆැග්‍රන්ස් කලර් කල් තබා ගැනීම ද්‍රව්‍ය ඔය වගේ දේවල් අනිවාර්යෙන් අන්තර්ගත වෙනවා. හැබැයි මේකේ කොජික් ඇසිඩ්, සන් ප්‍රොටෙක්ෂන් ඉන්ග්‍රීඩියන්ට්, එතකොට බීවැක්ස්, පපායා එක්ස්ට්‍රා ඔය වගේ දේවල් සම පැහැපත් කිරීමට උදව් වෙන ගොඩාක් දේවල් තියෙනවා. අනිත් එක මේ ප්‍රොඩක්ට් එක යූස් කරාම බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් යූස් කරා වගේ තඹපු සුදක් නම් ඔයාලට කොයි වෙලේවත් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක මේක ඔයිලි ස්කින් එකට තමයි ගොඩක් හොඳ කියලා යාළ වෙබ්සයිට් එකේ විස්තර දාලා තියෙනවා. ඒකට හේතුව අනිත් ස්කින් වලට හොඳ නැහැ කියන එක නෙමෙයි. එයාලා කියන්නේ ඔයිලි ස්කින් එකක්, ඒ කියන්නේ පිම්පල් මාක් තියෙන කෙනෙක්ට එහෙම මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳයි කියලා තමයි කියන්නේ. මොකද මේකෙන් පළමුවෙන්ම වෙන්නේ සුදු වෙන එක නෙමෙයි. ඔයාලගේ තියෙන ස්කින් එකේ ප්‍රොබ්ලම්. පැල්ලම් තියෙනවා නම්, කළු ලප තියෙනවා නම්, පිම්පල් තියෙනවා නම්, පිම්පල් මාක්ස් තියෙනවා නම් මේ දේවල් මුලින්ම මකනවා. ඒ කියන්නේ මුලින්ම ඒ ටික මේ රෝගීමත් සමග බවට පරිවර්තනය කරන. ඒ කියන්නේ ඒ ටික ටික අඩු කරලා ඔයාලගේ සම පැහැපත් කිරීමක් තමයි මුලින්ම කරන්නේ. ඊළඟට ඔයාලගේ සම මොයිස්චරයිස් කිරීමක් කරනවා. මොකද බීවැක්ස් වගේ දේවල් වලින් ඔයාලගේ සම තෙතමනයක් තියාගන්න, මොයිස්චරයිසින් ගතියෙන් තියාගන්න උදව් වෙනවා. ඊට පස්සේ තමයි මේ කොජික් ඇසිඩ් තියෙන නිසා ඔයාලගේ සම
තියෙන තත්ත්වයට වඩා ටිකක් පැහැයෙන් වැඩි කර ගන්න පුළුවන්. අපි හිතමු ටිකක් කළු කෙනෙක් මේ ප්‍රොඩක්ට් එක යූස් කරනවා කියලා. එයාගේ තියෙන නම් පිම්පල් මාක් එක මුලින්ම අන්න ඒ ටික 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 අඩු වෙන්න ගන්නවා. ඒ ටික අඩු වෙලා එයාට සාමාන්‍ය යෙලෝවිෂ් කලර් එකක් වගේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමු ටිකක් සුදු කෙනෙක් යූස් කරනවා කියලා. එයාගෙත් කලර් එක අනිවාර්යයෙන්ම අප් වෙනවා. හැබැයි පැහැපත් වෙන ගමන් තමයි කලර් අප් වෙන්නේ. නැතු එකපාර නිකම් පිම්පල් එකම පිම්පල් මාක් එකම කලවප්පලා වැඩක් නැහැනේ. එහෙම ඇත්තටම අපිට ලස්සනක් පේන්නේ නැහැනේ. ලස්සනක් කියන්නේ නිරෝගීමත් සමකට. එතකොට ඔයාලගේ සම පැහැපත් වෙලා තමයි වර්ණේ වැඩි වුණාම තමයි ලස්සන වෙන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ඔය වගේ ගොඩාක් වාසිදායක දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැන හොයලා බලන්න, සර්ච් කරලා බලන්න. අනිත් එක තමයි ඊළඟ ප්‍රශ්නය. ඇයි මේ ප්‍රොඩක්ට් නතර කරාම, අපි පාවිච්චි කරන මොන ප්‍රොඩක්ට් එක උනත් නතර කරාම ඇයි කළු වෙන්නේ? අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් නතර කරාම කළු වෙනවා කියලා කියනවනේ. කළු වෙනවා නෙමෙයි, ඇත්තටම තමන් හිටපු පාටටම එන්නේ. ඇයි ගොඩක් දුරට, ඒ කියන්නේ මම මේ කතා කරන්නේ බ්ලීචින් ප්‍රොඩක්ට් ගැන නෙමෙයි. මම කතා කරන්නේ මේ අපි හොඳ, ඒ කියන්නේ අපේ සමට, ඒ කියන්නේ කිසිම බලපෑමක් ඇති නොකරන හොඳ ප්‍රොඩක්ට් එකක් යූස් කරත් නවත්තපුවාම ඇයි අපි හිටපු පාටට මෙන්නේ කියලා. මං කියන්නේ නැහැ අර හිටපු ප්‍රොබ්ලම් වෙන්නේ නැහැ. පිම්පල් ටික ආපහුම උදේලා පිම්පල් මාක්ස් ටික ආපහු වෙන්නේ නැහැ. හැබැයි අර හිටපු පාටට මෙන්න ගන්න. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව තමයි අපේ ස්කින් එක. සමහර දෙනෙක් මේක දැනුවත්, සමහර දෙනෙක් මේක දැනුවත් නැහැ. මොකද දන්නවද? අපේ සම ගත්තාම මාසෙකට පාරක්, ඒ කියන්නේ දින 21කට වතාවක් අපේ සමේ මැරුණු සම ඉවත් වෙලා යනවා. අපි ස්ක්‍රබ් කරා හෝ නැතා අපිට පේන්න මේ හැම ගැලවිලා එහෙම ඉවත් වෙන්නේ නැහැ. හැබැයි අපේ සමේ මැරිච්ච හැම ඉවත් වෙලා යනවා. ඉතින් මේ ක්‍රීම් එකක් හෝ සීරම් එකක්, එහෙම නැත්නම් ජෙල් එකක් පාවිච්චි කරනකොට අපි අපේ සමේ මතු පිටින් ආලේප කරන්නේ, ඒ කියන්නේ මේ බාහිර මේ ආලේප කරන්නේ. එතකොට එහෙම ආලේප කරාම අපේ සම මුතු පිට ලේයර්ස් දෙක තුනක් වගේ අපේ කලර් අප් වෙන පටන් ගන්නවා. අනිත් එක තමයි මෙතෙන්දී පාලනයක් සිද්ධ වෙනවා. එතකොට තමයි අපේ සමේ පැහැයක් ටික ටික වැඩි වෙන්න ගන්න. හැබැයි අර විදිහට දැන් අපි ප්‍රොඩක්ට් එක නැවැත්තුව කියනකොට, ජෙල් එකක් හරි සීරම් එකක් හරි ක්‍රීම් එකක් හරි අපි යූස් කරන එකක් අපි නැවැත්තුව කියලා කියනකොට, නැවැත්තුවට පස්සේ අර විදිහට මාසයක් ගන්න, එකෙන් දවස් 20කින් 20කට වගේ අපේ අර මත්තු පිට සම තමයි ඉවත් වෙන්නේ. ඉතින් අර අපේ කලර් අප් එකේ සම ටික ටික මේ විදිහට මරුණු සමක් විදිහට ඉවත් වෙන්න ගන්නවා. ඉවත් වුණාට පස්සේ ආපහු අර යටින්ම තියෙන ඔයාලගේ මුලින්ම තිබ්බ සමය වර්ණය තමයි. අන්න ඒකයි කියන්නේ කලින් හිටිය පාටටම ආවනේ ඇයි ඒ කියලා. ප්‍රොඩක්ට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඒක සාමාන්‍ය ක්‍රියාවක්. ඒ කියන්නේ අපිට මේ කිසිම දෙයක් හැමදාම තියෙන දේවල් නෙමෙයිනේ. අපි මේ දේවල් රඳාපවත් ගන්න එක මේන්ටේන් කරන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්නේ අපේ නිරෝගී බව තියාගන්න, අපේ සම ලස්සනට තියාගන්න. ඉතින් අපි ඒක මේන්ටේන් කරන්න ඕනේ. දැන් ගොඩක් දුරට ප්‍රොඩක්ට් පාවිච්චි කරනකොට කියන්නේ ප්‍රොඩක්ට් එකක් මුලින්ම එක දිගට පාවිච්චි කරලා රිසල්ට් ආව මාස 3-4ක් රිසල්ට් ආවට පස්සේ සතියට දවස් 2ක් 3ක් වගේ යූස් කරන්න කියලා. ඒක කරාම කියන්නේ මේ අර විදිහට ඔයාලගේ පරණ කලයක එන්නේ නැති වෙන්න, ඔයාලගේ ස්කින් එක ලස්සනට තියාගන්න ඕන නිසා. ඔන්න ඒ විදිහට තමයි ඉතින් අර ප්‍රොඩක්ට් එකක් යූස් කරනකොට යූස් කරන්නත් ඕනේ. ඉතින් මං හිතනවා දැන් ඔයාලට ගොඩක් ප්‍රශ්නවලට උත්තර මේ වීඩියෝ එකෙන් හම්බ වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ වලට තවත් ප්‍රොඩක්ට් තියෙනවා නම්, ඔයාලා ඒ ගැන දැනගන්න කැමති නම්, ඒ පිළිබඳ විස්තර ඕනේ නම් ඔයාලට පුළුවන් ඉතින් ඒව පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එතකොට ගොඩක් අය මාව සම්බන්ධ කරගන්න විදිහක් නැතුව ඉන්නවා කමෙන්ටලින් රිප්ලයි කරන්න කියලා දාලා තිබ්බට, ඔයාලට මම WhatsApp නම්බර් එකක් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ හරහා මාව සම්බන්ධ කරගන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් එකේ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්නම් මං. එතකොට මට පුළුවන් ඔයාලට උදව් කරන්න. ඉතින් මූලිම කෙනෙක්ට, කැමති කෙනෙක්ට එහෙම ප්‍රශ්නයක් තියෙන නම් ඒකට උත්තරයක් ගන්න කැමති කෙනෙක්ට පුළුවන් ඒ මගේ නම්බර් එක අරගෙන ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාන්න. ඉතින් ওই විදිහ තමයි ප්‍රොඩක්ට් ගැන දැනගන්න ඕන. ඔය විදිහට තමයි ප්‍රොඩක්ට් එක යූස් කරන්න ඕන. ඔයාලට පුළුවන් අවසානයේදී බලන්න මේ ප්‍රොඩක්ට් එකේ දාලා තියෙන සියලුම විස්තර. ඒ කියන්නේ වෙබ්සයිට් එකෙන් ගත්ත සියලුම විස්තර දැන් මේකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ හැමදේම කියවලා බලන්න, හැමදේම බලන්න. එතකොට ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ඔයාලා යූස් කරනවද නැද්ද, මේක හොඳයිද, මගේ ස්කින් එකට ගැළපෙයිද කියලා ඔයාලට තීරණයක් කරන්න පුළුවන්. ඉතින්
තවත් මම මේ වගේ වීඩියෝස් අරගෙන ඉස්සරහට ඔයාලට අරන් එන්නම්. එතන natural packs වර්ග, hair packs වර්ග, ඒ වගේ දේවල් ඉස්සරහට අරන් එන්නම්. ඒ වගේ මේ විදිහට product වල reviews ඉස්සරහට ගේන්නම්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්.